पेपर करने का ඉතාම වැදගත් මේ වගේ ප්‍රශ්න පත්‍රයක් අපි සාකච්ඡා කරන්න. මේක ඉගෙන ගන්නනේ කරන්නේ. ඉගෙන ගන්න. නේද? ලකුණු ලැබෙවි. ඒක ගැන ඉතර කලබල වෙන්න එපා. ලකුණු ලැබෙවි. ඔයාලා තමන්ගේ උපරිමයෙන් පේපර් එකට ලිව්වනම් එච්චරයි. නේද? ඊට පස්සේ දැන් මේකෙන් යම් දෙයක් ඉගෙනගෙන ඊළඟ පේපර් එකේදී ඒ වැරද්ද හදා ගන්න. එහෙමයි අපි කරගෙන යන්න ඕන නේද? එතකොට අවසානයේම ඔයාලා ලියන ශිෂ්‍යත්ව පේපර් එක ශිෂ්‍යත්වයට ගිහිල්ලා පේපර් එක ලියනවා. එතෙන්දී අර අඩුපාඩු තියෙන්න බෑ. දැන් අද හදා ගන්න අඩුපාඩුව ශිෂ්‍යත් විභාගයේදී විභාගයට ගිහිල්ලා ඒක කරනවා නම් නේද? එතකොට වැඩක් නෑ මේ මේ එතකොට ඔයාලා ඉගෙනගෙන නෑ. තේරුණාද? අඩුපාඩු හදා ගන්න ඕන. හොඳයි. එහෙනම් අපි प्रश्न पत्र बालमु और देवनी प्रश्न पत्र आपने दिए नहीं देखा प्रश्न पत्र मेका निकाले अतरमग महावनाशाल गलवलिवनातर වනාන්තරයට ඇතුළු වීමට පෙර නායකතුමා තම ගැල්කරුවන් අමතා අවවාදයක් දුන්නේ මේ වනාන්තරයේ විෂගස් සහිත ගස් ඇත විෂ සහිත පල ඇත විෂ සහිත මල් ඇත විෂ සහිත කොළ ඇත ඒ නිසා මාහට නොපෙන්වා කිසිවක් අනුභව නොකළ යුතුය ඉතින් මේ ඡේදයක් හරි කවියක් හරි ලැබුණට පස්සේ අපි එක වතාවක් දෙවතාවක් නේද ඒක අපි ටිකක් කියවලා බලමු මොනවද මේක ඇතුළේ තියෙන සම්පූර්ණ දැනගන්න ඕන සම්පූර්ණයෙන්ම කියවලා බලන්න ඕන අඩුමතරම එක වතාවක්වත් සම්පූර්ණයෙන්ම කියවන්න ඕන නේද ප්‍රශ්න දිහා බලන්නේ දෙවැනියට දෙවනුව තමයි අපි ප්‍රශ්න දිහා බලන්නේ දැන් ඔයාලා මේ පේපර් එක ලියනකොට තමයි ඒක කරන්නේ රයිට් ඕන නම් දැන් අපි දෙවැනිව ප්‍රශ්න බලමු ගැල් කරුවන් අමතා අවවාදයක් දුන්නේ කවුද කවුද අමතා අවවාද නායක සිටුතුමා नायक नायक तुमा नायक तुम्हारा की बात हरी वही देखें नहीं खाओ चल नायक तुम्हारा की अली वाले कमाक में द कमाक में मैंने पाले भी नहीं पास नहीं थे किसी तुरंत नहीं वही कहाँ पार्टी नहीं दिया था दिए ने पाले भी नहीं पास नहीं थे उत्तर वही देखें नहीं कहाँ पार्टी से नजर तक नहीं से नहीं पीछे तो क्यों नहीं किया सर කියලා ගන්නත් පුළුවන් ද අපිට? කමක් නැහැ. ගැල් කරුවන්ගේ නායක සිටුතුමා. හැබැයි අකුරු ගැල් කරුවන් කියනකොට පද බෙදලා තියෙන්න බෑ. දැන් දැක්කද මේ ගැල් කරුවන් කියනකොට එක වචනයක් නේ. නේද? පද වචන දෙකකට ලියලා තිබුණොත් වැරදි. නායකතුමා කියලා ලියනකොට එක වචනයකට ලියලා තියෙනවා. දැන් මෙතන තියෙන මේ එක වචනයක් සිටුතුමා එක වචනයක් වෙන්න ඕන. ඔන්න ඕව තමයි ඔයාලා වරද්දන්නේ නේද උත්තරේ හරියට ලියලා තියෙන විදිහ වරද්දනවා එහෙම උනොත් ලකුණු ලැබෙන්නේ නැහැ දැන් එක බලන්නේ අඩුපාඩු තියනවද කියලා සිටුතුමා වචන දෙකකට ලියනනම් වැරදි දාගන්න වෙනවා හරිනේ හරි ඒක හරියට කරන්න ඕනේ හරි සර් මේක දැන් රෙද්ද දාන්න माइक ऑफ कर म्यूट कर
ගැල් කණ්ඩායම ඈත ප්‍රදේශයකට ගියේ කුමටද? වෙළඳාමට. වෙළඳාම් කිරීමට කියලා. වෙළඳාම් කිරීමට හරි පුතේ හරි. ලියපු එකේ මෙතන කොම්බුවක් තියෙනවද මූර්තද ලයන්න තියෙනවද දයන්න සංඥක වෙලාද කියලා බලන්න මේ වෙළඳාම් කියන එකේ දයන්න සංඥක අපි යනවා ඊළඟ තුන්වෙනි කුඩා යන්නේහි විරුද්ධාර්ථ පද විශාල 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 කොතනද තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න තියෙනවා මේ පරිලාන්දී අයිය කක්කත් ඇරදි නේ නාම සර් මහා බැරිද කුඩා මෙතන මහා කියලා එකක් තියෙනවද ඔව් සර් අර මහා වනාන්තරයක් තියෙනවා මහා වනාන්තරයක් තියෙනවා සර් ලොකු කියලා ලෙවට අවුලක් නැද්ද ලොකු කියලා සර් ලොකු කියලා ලෙවට අවුලක් නැද්ද නෑ දැන් අහගන්නකො හැමෝම කුඩා යන්නේහි විරුද්ධාර්ථ පදේ මහා විශාල හරි මේ මහා කියන එකත් හරි මහා කියන එකත් හරි ඔය දෙකේ ලොකු ලොකු කියලා වචනයක් මේ ඡේදේ නැහැනේ ඡේදේ නැහැ මෙතන පුතේ තියෙනවනේ මේ බලන්න ඡේදයෙන්ම තෝරා ලියන්න ඡේදේ තිබෙන වචනයක් ඕන ලියන්න සවිශාල පුළුවන්ද මොකද්ද සවිශාල පුළුවන්ද ඔව් විශාල පුළුවන් ඔය මම නිල් පාටි නිල් හඳ එක්කෝ මහා එක්කෝ විශාල ඒ දෙකෙන් එකක් හොඳයි එහෙනම් ඒ ටික හරිනේ රයිට් අපි යමු එහෙනම් ඉස්පිල්ලක් පමණක් යෙදුණු වචනයක් ඡේදයෙන්ම සොයා ලියන්න සහිත 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 ඔව් සහිත සහිත දිනක් කියන එකේ හල් කිරීමකුත් තියෙනවනේ මේ බලන්න සාහිත පොඩක් ඉන්න සාහිත දුක්ක් ඉන්න කතා කරන්න නේතුව මෙතන දිනක් කියන එකේ හල් කිරීමක් තියෙනවනේ බෑ නේද අපි බලමු ඉස්පිලි කියන වචන මෙතන ඉස්පිලි දෙකක් තියෙනවා නේද මෙතන හල් කිරීමක් කියලා කලින් කියන එකේ බෑ ඒව බෑ විශාල බෑ මෙතන ඇලපිල්ලක් තියෙනවා නේද සර්විය පුළුවන්නේ පමණ මෙන්න තියෙනවා සහිත ගිය සහිත පුළුවන්ද සර් සහිත පුළුවන්ද සර් ගිය හරි ගිය ලියලා තියෙනවා නම් හරි නේ වනාන්තරයට ඇතුළු පෙර අමතා අවවාදයක් දුන්නේ ඔව් විෂ කියන එක හරි ඉස්පිල්ලක් විතරයි තියෙන්නේ සහිත කියන එක හරි නේද සාහිත හරි ආ බලමු මාල් සාහිත හරි කොළ නිසා නිසා බෑ මෙතන ඇලපිල්ලක් තියෙනවනේ බෑ ඔන්න ඔය තුනෙන් එකක් ඔය මම නිල් පාටින් රවුම් කරලා තියෙන්නේ
බලමු තව එකක් තියෙනවද කියලා විය කොහෙද විය මෙතන තියෙනවා පිටුතුමා වියක් හරි පිටිස විය කියන එක වෙන වචනයක් නැත නේද ඉස්තිල්ලක් පමණයි තියෙනවා පිටුතුමා සිටුතුමා කියන්නේ කොහමද ඉස්තිල්ලක් විතරද සිටුතුමාල තියෙන්නේ ඉස්තිල්ලක් පමණක් පිනිස කියන එක බැහැනේ පුතේ දැන් ඔයාට තේරෙනවද ඔන්න බෝඩ් එකට එනවා සමහරු තේරෙන්නේ නැහැ පමණක් කියන්නේ මොකද්ද පමණක් එකක් පමණක් එකක් පමණක් ඉස්පිල්ල මේ බලන්න ඉස්පිල්ල එකක් පමණක් ඉස්පිල්ල පමණක් තේරු මොකද්ද එක ඉස්පිල්ලයි තියෙන්න පුළුවන් ඉස්පිලි දෙක තුනක් තියෙනවා බෑ එතකොට ඔයාලා ලියන වචනේ එක ඉස්පිල්ලක් විතරයි තියෙන්න පුළුවන් ඉස්පිල්ලක් පමණක් ඒ කියන්නේ එකයි මේ පමණක් කියන වචනේ ඉතාල වැදගත් යටින් ඉලක්ක ඇඳ ගන්න පාට පැන්සලකින් නැත්නම් ඔයාලා ඔය හරි වැරදි දාන මේ පැන්සලින්ම ඉලක්ක ඇඳ ගන්න පමණක් පමණක් කියන වචනේ ඉතාල වැදගත් වචනයක් හොඳ ඔන්න හොඳට මතක තියාගන්න ඒ කියන්නේ එකක් ඒක විතරයි තියෙන්න පුළුවන් හදිසියවත් මෙතන තිබුණ ඉස්පිලි දෙකක් පමණක් තිබෙන වචනයක්. එතකොට තියෙනවනේ ඉස්පිලි දෙකයි. එකක් තිබුණොත් වැරදි. තේරුණාද? හරි. දැන් හරිනේ ඒක තේරුණානේ. රයිට්. අපි යමු කණ්ඩායම යන්නට බහුවචන පදය කණ්ඩායම්. ඕ කණ්ඩායම්. කණ්ඩායම්. මොකද්ද කණ්ඩායම් කණ්ඩායම් සර් පිය කියලා වචනකුත් තියෙන්නේ කණ්ඩායම් නේද කණ්ඩායම් හැබැයි මූර්ධජ නයන් අනයන් තියෙන්න ඕන නැත්තම් වැරදි මූර්ධජ තියෙන්න ඕන හරි එහෙනම් පස්වෙනි එකට උත්තරේ 6 වෙනි එක බලමු ආහාර ගැනීම යන්නට සමානාර්ථ පදය ඡේදයෙන් මොක සොයන්නේ අනුභවය 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 යෑම ගැනීම අනුභවය අනුභවය අනුභව යෑම ගැනීම යෑම ගැනීම වැරදි අනුභව කිරීම අනුභව එච්චරයි වෙන මුකුත්ම ලියලා තියෙන බෑ සමානාර්ථ පදයක් කියලා තියෙන්නේ එතකොට හදිසියවත් අනුභව කිරීම කියලා කවුරු හරි ලියලා තිබුණොත් මේක වැරදි. ඒ මොකද? අනුභවය අනුභවය කියලා වචනයක් නැහැනේ ඡේදේ. ඡේදේ තියෙන මොකද්ද? අනුභව ඔන්න ඔච්චරයි කියන්න පුළුවන්. මෙහෙම තිබුණොත් විතරයි හරිය දාන්නේ. වෙන එක අකුරක් හරි එක වචනයක් හරි වැඩි වෙලා නම් හරි දාන්න බෑ. පැහැදිලිද? මෙතන යයන් තිබුණොත් බෑ. වෙන වචනයක් කියල තිබුණොත් බෑ ඉස්සරහට තව වචනයක් තිබුණොත් බෑ පුතේ ප්‍රශ්නේ නැවත කියවලා බලන්න ඕන ඕකනේ ඔව් ඔයාලා නැවත ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න වැරදි අය ආහාර ගැනීම යන්නට සමානාර්ථ පදයක් එතකොට ඔව් ඔයාලා රවුම් කරගන්න මෙන්න මේක ෆයිල් मैंने मेक राउंड करेगा मैंने मेक राउंड करेगा ना यार बैर दिया है इसे इसे में बैर दिया है समानार्थ पदयाक की ना वाचन राउंड करेगा बैर दिया है इतना आई दे अरे यार राउंड करेगा तेरा कमाट ने ये मुकदे පදයක් කියන්නේ එකක් නේ පුතේ එකයි නේද එක පදයක් එතකොට අනුභව කියන වචනේ විතරයි දැක්කද දැන් මේ පේපර් එකේ ඔයාලා හිතනවට වඩා යම් දෙයක් තියෙන බව පැහැදිලිද දැන් ඔයාලට නේද අපි හිතන උත්තර උඩින් පල්ලෙන් බලලා උත්තර ගන්න බෑ පැහැදිලිද ඔන්නෝම තමයි වරදීන්නේ දැන් ඔන්න සමහර අය අයියලාක්කල එහෙම ශික්ෂක විභාගයේ ලියලා කියනවා මම ලිව්වා මට ලේසි
නේද ඔක්කොම ලිව්වා දැන් ඔයාලට හිතෙනද ඔක්කොම ලිව්වා හරි මේක මොකද්ද නමුත් දැන් තේරුණාද වරදින තැන් නේද චූටි 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 අඩුපාඩු තමයි මට වැරදි දාන මේ සමාවක් නැහැ දැන් අනේ මේ ළමයා පව් මෙතන වයන්නක් කියලා තියුණ කමක් නැහැ කියලා ටීචර් ලකුණු දෙනවනේ එහෙමනේ සමහර වෙලාවට පන්තියේදී ආව කමන්නේ මේ වයන්න මක්කලා එක මකාගෙන එන්න එහෙම ලකුණු දෙනවනේ ටීචර් නේද ඉස්කෝලේදී එහෙම දෙනවා අනුකම්පා කරලා ශිෂ්‍යත් විභාගයේදී පේපර් බලනකොට පුතේ එහෙම අනුකම්පාවක් කරන්නේ නැහැ තේරුණාද අනුකම්පාවක් නැත මෙතන වයන්න තිබුණොත් කැපුවා ලකුණු නැහැ දැක්කද වරදින හැටි लकड़ी प्रश्न प्रश्न मित्र तमांगे हरी दान तमंट तमागन पुलवाना लखन दान विधि देने का बहुम हो එතකොට ඔයාට නේද ලොකු අවබෝධයක් එනවා හරිනේ ස්ත්‍රී ලිංග පද ලියන්න මිනිසා කියන එකට ස්ත්‍රී ලිංග පදය දැනිය स्त्री क्या ने पुरुषया क्या ने कि स्त्रीलिंग का पादे है पुरुषया स्त्री गहनीय मेरा वचन याद नहीं गालुआ आकुर बालन होता ना गहनीय वाला आकुर बालन है नीलिया आकुर बालन मूर्द जला याद नहीं मूर्द जली याद नहीं नीलिया ඊළඟට ළමයි පළතුරු කෑමට ආසා ඔයාලා මෙතන ඔතුපත් ඉන්න මෙතන ලකුණු දාගන්න දෙකෙන් අපි දැන් ලකුණු දාන එක ටිකක් වෙනස් කරමු දෙකෙන් දාන්න දෙකෙන් කීයද කියලා දාන්න මෙතන දෙකක් තිබුණානේ නේද හරි එක නම් එකයි දෙකම හරි නම් දෙකයි හරි ඊළඟට තුන विशेष हरिदान माधवन की माधवन तात्ता लिपिया लिवी मत सितुवे
සිටුවේ නේද? ඒක වචන නිසා තමයි සිටුවේ එන්නේ. සිටු වේ ය යයන් ඇඩ් කරලා තියෙන්න ඕන. යයන් ඇඩ් කරලා තියෙන්න ඕන. දැක්කද මෙතන යයන් ඇඩ් කරලානේ තියෙන්නේ? නේද? මාදවන් ඒක වචනයි. ඕනනම් මෙතන ඔයාලා ලියා ගන්න මේ ළමයි ගාව බහු. ඒ කියන්නේ බහු වචනයි. බහු වචන නිසා තියන්නේ අවසන් කරන්නේ. ක්‍රියාපදයක් ඕනෙන්නේ. මාදවන් කියනකොට ඒක වචනයි. නේද? ඒක ඒක වචන නිසා තමයි වේය වගේ එකක් එන්නේ. සිතූහ එන්නේ බහු වචනත් එක්ක. අපි කියුවොත් මූ කියන්න. එහෙනම් යමු. මේ එතන ලේසි. යමු. සේපාලිකා මල් බිමට මල් මල් උනත් පුතේ මෙතන අප්‍රාණ වාචීනේ බහුවචන උනාට මෙතන අප්‍රාණ වාචී ඒ කියන්නේ මොකද්ද පණ නැහැ නේද ඒක නිසා ඒක වචන එකක් එන්නේ එහෙනම් වැටි නැති දෙයක් ඔව් වැටි වැටි right ලියපුවාය විතරයි හරි දාන්න ඕනේ ඉරියඳපුවාය හරි දාන්න එපා මෙතන ඔය ලකුණු දා ගන්න සර් අර දෙවනි ප්‍රශ්නේ මේ දාන්න ඕනද ලකුණු ඔව් දෙවනි එකේ දාන්න ඕන දෙකෙන් දාන්න එතනනේ මෙතන තුන්වෙනි එකේ හතරෙන් දාන්න හතරෙන් बोरु लाकू दान मुकद बोरु कैरा तमंट तमाइ ये पाव गेवाण मेन हो रही एक गेवाण मेनो इन सा बोरु कोहपट वाक कर हरिद එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට නේද? ආ හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ මුලින් දී ඇති පදයට ගැළපෙන අදහස වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න. වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න පුතේ. ඔන්න යටින් ඉරක් අඳපු අයට දැන් හරි. නේ? කල කල කියන්නේ කරන ලද පුතේ කාලයට කල කල කියලා කියන මෙන්න මේ කාලයට ඔයාලා ලියා ගන්න මෙන්න මෙහෙම තිබ්බනම් හරි ඔන්න ඕක හරි මෙතන ලියා ගන්න උගින් කල තිබුණා නම් කාලය මෙතන කලනේ කල කියන්නේ කරපු කරපු කරන ලද කරලා ඉවරයි කියන එක කාලයට මෙන්න මේ කල තිබු මේලා යන තිබ්බනම් ඔයාලා කාලයට ඉරක් අඳින තිබුණා පැල මේ දන්තජ ලයන්න තියෙනවා නම් කුඩාගේ කුඩාගේ කුඩා ගස වුණා නම් කොහොමද කුඩා ගසර නම් අපි කියන්නේ මෙන්න මේ පැල ඔන්න ඔහොම මූර්තජ ලයන්න තමයි කුඩා ගසක කුඩාගේ නම් දන්තජ ලයන්න පැල හොඳයි පහත දී ඇති වචනවල යටි නිරක් ඇඳි අකුරට යොදා ඇති පිල්ලම නම් කරන්න මේ පිල්ලම නම් කරන්නලු ආ කොච්චර ලේසිද නේද රැ රැ රු මෙමෙ රැ රැ නම් අපි ලියනවා දික්කද පිල්ල නෑ දික්කද පිල්ල දික්කද පිල්ල නෙමෙයි කෙටි ඇද පිල්ල කෙටි ඇද පිල්ල කොහෙද දික්කද පිල්ලක් නේ සර් හදය කියලා දාන්න බෑද බෑ 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 හපෝ බෑ ආ මෙතන මම මේ ලියලා තියෙන ඇඩ් පිල්ල කියලා එතන හල් කිරීමක් නෑ හොදේ හල් කිරීම නෑ කෙටි ඇද පිල්ල ඇද පිල්ල ඔව් මෙතන ආදායන් මේ කපන්න කෙටි ඇද පිල්ල ඇදය බෑ ඇදේ කියලා එකක් කොහෙද ඉගෙනගෙන තියෙනවාලා ඇදේ කියලා එකක් ඉගෙන ගත්තා ඔයාලා අම්මලා නැත්තම් තාත්තලා නම් එහෙම තමයි ඉගෙන ගත්තේ ඇදේ කියලා
නේද ඔයාලට උගන්වන්නේ කොහොමද කෙටි ඇද පිල්ල දීර්ඝ ඇද පිල්ල නේ ඇද පා පිල්ල එහෙම ඖෂධ ඖෂධ ඔව් ගයනු කිත්ත මේ පුතේ මෙතන මොකක් තියෙන්නේ ගයනු කිත්ත ගයනු කිත්ත සර් හතර වෙනි එකට ලකුණු දාන්න නැද්ද ආ හතර වෙනි එකටයි මේකටයි ලකුණු දාමු අපි දැන් ආ ඔව් ප්‍රශ්න හතරක් තිබුණානේ අපි හතරෙන් දාමුනේ එකටත් හතරෙන් දාමු හොඳයි හතරෙන් දාන්න හතර වෙනි එකටයි පස් වෙනි එකටයි ලකුණු හොඳයි පුතේ අපි යමු එහෙනම් ඊළඟට වචන ගණපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න වචන ගණපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න එහෙම තියෙන්නේ කොහමද මොකක්ද අම්මා මල්ලීට තෑගිය තුනයි ඔව් කොහමද එන්නේ අම්මා මල්ලීට ත්‍යාගයක් දුන්නාය අම්මා මල්ලීට ත්‍යාගයක් දුන්නේය දුන්නාය දුන්නාය නේද අම්මා මල්ලීට ත්‍යාගයක් දුන්නාය අම්මා මල්ලීට ත්‍යාගයක් දුන්නාය ඔව් තයන්න දුරස් වෙලා තියෙන්න ඕන තයන්න දුරස් වෙලා තියෙන්න අම්මා ත්‍යාගයක් මල්ලීට දුන්නාය අම්මා ත්‍යාගයක් මල්ලීට දුන්නා ඔය ඒක හරි දුන්නාය අම්මා මල්ලීට ත්‍යාගයක් කරන්නේ මත් කරයිද අම්මා ත්‍යාගයක් මල්ලීට දුන්නාය ඔව් ඒක හරි පුතේ අම්මා ත්‍යාගයක් මල්ලීට දුන්නාය එහෙමත් හරි මේ දෙකටම හරි හැබැයි මෙන්න මේක තමයි වැදගත් මොකක්ද දන්නවද ආයන්න ඈත් වෙලා තියෙනවා සර අම්මා ත්‍යාගයක් මල්ලීට දුන්නා කියලා නිවට උලක් නැද්ද හරි යයන්න ඈත් වෙලා තියෙනවද මෙතන දැරටි පිටක් තබල තියෙනවා දේරුණාද ඔය ක්‍රම දෙක අම්මා ත්‍යාගයක් මල්ලීට දුන්නා කියලා නිවට උලක් නැද්ද ඉපත් හරි හරි දාන්නේ මේ තුන තියවනම් විතරයි මොකද්ද සයන්න ඈත් වෙලා තියෙනවද යයන්න ඈත් වෙලා තියෙනවද නැවතීමේ පිටක් කියලා තියෙනවා එහෙම නැත්තම් වැරදි පොඩක් ඉන්න මම පස්සේ දෙන්නම් ඒක ලකුණු හොඳයි මයික් මියුට් කරගන්න අහක පහත වාක්‍ය යුගල සම්පූර්ණ කර ඉස්තරේ ලියන්න අපේ ගෙදර අහල පහල हरियान හැබැයි ඊළඟ වතාවේ බෑ අට ප්‍රස්ථාපිරුල සම්පූර්ණ කර ලියන්න ලිඳේ ඉන්න ගෙම්බා ගෙම්බා වගේ හොඳයි එතනත් ලකුණු දාන්න පුළුවන් අපට තුනෙන් ඔය පොඩ්ඩක් ඉත දැම්ම දාන්න එපා ලකුණු නමයක් තියෙනවනේ තේරවිලි කවි තෝරා තිස්තිරි මත ලියන්න උඩහ ගෙදර මම යනකොට අඟර දෙඟර වැලක් තිබුණා මල් සුවඳයි ගෙඩි තිත්තයි නොතේරුවොත් පොකු ඉස්සක් කරවිල බොකා
කොකා කොකා කපස් රකින්නවනේ කොකා වලක් කොකා මෙම වාක්‍යයේ පදය විරුද්ධ අර්ථයට හරවන්නේ මේක පුතේ 11 වෙනි ප්‍රශ්නය ඒක නැවත ලියන්න 10 උත්තර ගන්නකොට කොකා 11 බලන්න වලස් අයියා ඔව් මේ විදිහට තියෙනවනේ මේ බලන්න මෙහෙම ලියලා තියෙනවා වලස් අයියා හරිම ගීගරු හරිම ගීගරු ඔව් හරිම මයන් ඇත්තලා තියෙනවා හොදේ හරිම අකීකරුයි අකීකරුයි යන් ඇත්තලා තියෙනවා නැවතීමේ වලස් මල්ලි හරිම අකීකරුයි බෑ 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 වලස් මල්ලි බෑ නේද මෙතන තියෙන්නේ මොකද්ද මෙම වාක්‍යයේ ඉරියදි පදය විරුද්ධ අර්ථයට හරවා නැවත ලියන්න මල්ලි ලියපු අය වැරදි මෙම වාක්‍යයේ ඒ අපි අර තුන වසරේදී කරපු එකක් නේ ඔයාලා කියන්නේ මේක ඒ පාඩම දෙවි වලස් අයියා හරිම ඇත්තලා තියෙන්න ඕන මයන්න අකීකරුයි හරිද කියන්න ඇත්තලා තියෙන්න ඕන නැවතීමේ තිත තියෙන්න පැහැදිලිනේ හරි දැන් ලකුණු දාන්න පුළුවන් දැන් ඔතන අපිට ලකුණු දාන්න පුළුවන් 1 2 3 පහ පහ 6 ලකුණු 6 දාන්න පුළුවන් 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 12 වෙනි 11 වෙනි ප්‍රශ්නේට වෙනවා මෙන්න මම මේ පේනන තැන දාන්න ලකුණු කීයද සර් 6 ඔව් මෙන්න මෙතන දාන්න හයි දාන්න 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 11 වෙනි ප්‍රශ්නේ වෙනකන් ලකුණු දෙන්නේ නැහැ නේ 5 හොඳයි පුතේ අපි ඉංග්‍රීසි වචන වල අර්ථය සිංහල අර්ථය කියන්න ලියමු අපි නෝස් කියන්නේ නාසය ඔව් නහයත් හරි නාසය බෙයා කියන්නේ වලසා නැත්නම් වලහා पेंसिल මේ නැව ship s t i s t i p s t i p ship හරිද ඔතන ඔයාලා ලකුණු දාන්න එපා පොඩ්ඩක් ඉන්න හරිනේ දෙයක හොඳයි